කොවිඩ්-19 රෝගය හඳුනා ගැනීම සඳහා ප්‍රතිදේහ ජනක කඩිනම් පර්යේෂණ කට්ටල ශ්‍රී ලංකාව තුළ භාවිතයට දැන් අපි ආරම්භ කර තියෙනවා. මේ තුළින් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී අපිට රෝගීන් හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. මේ පර්යේෂණය කිරීම සඳහා රසායනාගාරයක් අවශ්‍ය වන්නේ නැහැ. සාම්පලය ලබා ගන්නා ස්ථානයේදීම තමයි පරීක්ෂණය සිදුවන්නේ. ඒ සඳහා ගතවන්නේ කෙටි කාලයක් පැය භාගයක් වගේ කාලයක් ඇතුළතදී ප්‍රතිඵල දැනගන්න පුළුවන් වෙනවා. මේ තුළින් අපිට සිදුවපු හැකි වෙනවා යම්කිසි විදිහකින් කොවිඩ්-19 රෝගියෙක් හඳුනා ගත්තොත් ඔවුන්ව ඉක්මනින්ම අනිත් අයගෙන් වෙන් කර තබා ගැනීම තුළින් රෝගය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට. නමුත් මේ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා, බැරි අවස්ථා තියෙනවා. මේ අවස්ථාවේදී විශේෂඥ වෛද්‍යවරු විසින් අපේ රට තුළ පාවිච්චි කිරීම සඳහා නිර්දේශ කරලා තියෙන අවස්ථා හයක් තියෙනවා. එයින් ප්‍රධානම අවස්ථාවක් තමයි යම්කිසි විදියකින් කොවිඩ්-19 රෝගියෙක් මුණ හමු වුණොත් ඒ රෝගියාගේ පළමු පෙළේ ආශ්‍රිතින් අතර රෝගීන් සිටීදැයි හඳුනා ගැනීම සඳහා පාවිච්චි කිරීම. ඒ වගේම රෝහලකට පැමිණෙන අය අතරින් කණ්ඩායම් තුනකට මේ අපි පාවිච්චි කරනවා. ඒ පළවෙනි කණ්ඩායම වන්නේ රෝහලේට ඇතුල් කරන කොවිඩ්-19 සැක සහිත රෝග ලක්ෂණ සහිත අයට මේ පරීක්ෂණය සිදු කිරීම තුළින් කොවිඩ්-19 තියෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි යම්කිසි විදියකින් අහඹු පරීක්ෂාවන් සිදු කරනවා බාහිර රෝගී අංශයට පැමිණෙන කොවිඩ්-19 හා සමාන රෝග ලක්ෂණ සහිත අයට. මේ අය සඳහාත් කොවිඩ්-19 හා සමාන රෝග ලක්ෂණ සහිතව රෝහලට ඇතුළත් කිරීමට අවශ්‍ය නැති අනිත් අය සඳහාත් මේ පරීක්ෂාව සිදු කර අපිට පුළුවන් වෙනවා රෝගීන් ඉන්නවද කියලා හඳුනා ගැනීමට. ඊළඟ කාණ්ඩය තමයි සමහර අවස්ථාවලදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොවිඩ්-19 රෝගීන්ට නිරාවරණය වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේ නිරාවරණය වීමක් දැනගත්තුවාම එය එතකොට ඒ අවස්ථාවන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකයින් කොවිඩ්-19 ආසාදිතින්ද කියලා දැන ගැනීම සඳහාත් මෙය කඩිනම් පරීක්ෂණයක් විදිහට අපිට යොදා ගන්න පුළුවන් වෙනවා. මීට අමතරව යම්කිසි පුද්ගලයෙක් මිය ගියාට පසු ඒ මෘතදේහයේ කොවිඩ්-19 රෝගී ආසාදනයක් තියෙනවද කියන එක හඳුනා ගැනීම සඳහාත් මූලික පරීක්ෂාවක් විදිහට මේ ප්‍රතිජනක කට්ටල පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඊට අමතරව PCR පරීක්ෂණයක් සිදු කිරීම සහ අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි රෝහලකදී හඳුනා ගන්නා රෝග ලක්ෂණ සහිත අයගේ කොවිඩ්-19 රෝගේ නැහැ කියලා මේ ප්‍රතිදේහ ජනක කට්ටලවල ප්‍රතිඵල ලැබුණොත් ඔවුන්ව PCR පරීක්ෂණයක් සඳහා යොමු කර එය තහවුරු කිරීමත් සිදු කළ යුතු වෙනවා.